සංගීත කතාවට ආදරය කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගත්තේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. විශේෂයෙන් අපිට ඒ ගැන අද කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ මහීට කරදර කරන්න යන නයනට මොකද වෙන්නේ කියලා තමයි අද වීඩියෝ එක තුලින් මම කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය මතක් කිරීමක් කරන්නට කැමැත්තක් තිබෙනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෑණිම වීඩියෝස් දිනපතාම බලන්නට කැමැත්තක් ඇති වෙලා තියෙනවා කියලා ඔයා විශ්වාස කරනවා නම්. එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලයි මම අද වීඩියෝ එක තුලින් මතක් කර සිටින්නේ. ඉතින් කොහොමනත් මේ දේවලුත් එක්ක තව දෙයක් ගැන අපිට ඔයත් එක්ක සාකච්ඡා කරන්නට පුළුවන්කමක් තියෙනවා. කලන මේ දවස්වල මහීගේ පැත්තේ ඉන්නේ. කලනට ඕන කරන්න වෙන කිසිම දෙයක් නෙවෙයි. ඇත්තටම කලනගේ මුළු ජීවිතේම තමන්ගේ ආදරේ නැති වුණ නිසා අසේනිගේ මහීගේ ජීවිතේ වර්ණවත් කරන්න ඕනි කියන තැන තමයි ඉන්නේ කියන කාරණාව අපිට මෙතනදී සාකච්ඡා කරන්න පුළුවන්. ඒ දේවල් එතනදී කතා කරන්න විතරක් නෙවෙයි තව දෙයක් ගැන අපිට සාකච්ඡා කරන්නට පුළුවන්කමක් ලැබෙනවා කියන කාරණය තමයි අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට අපිට පුළුවන් වෙන්නේ. මම මොකක් ගැනද මෙතනදී සඳහන් කරන්න කියන ගැටලුව ඔයාට තියෙනවා ඇති. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා දන්නවනේ පහුගිය කාලෙම කලන තුෂාරි ගැන දුක් වුණා. ඒ වගේම තමයි දැන් කලනට තුෂාරි ගැන දුක් වෙන්නවත් වෙලාවක් නැති වෙලා. මොකද්ද මේකට හේතුව? ඉතින් ගොඩාක් දෙනෙකුට ඒ ගැන ප්‍රශ්නාර්ථයක් තියෙනවා කියන කාරණය තමයි මම අද වීඩියෝ එක තුලින් අනිවාර්යයෙන්ම සාකච්ඡා කරන්නේ. ඉතින් එතනදී මම මෙන්න මෙහෙම දෙයක් තමයි කියන්නේ. ඇත්තටම කියනවා නම් ඒ ගැන මට ඔයාලට මෙහෙම පැහැදිලි කිරීමක් කරන්නට පුළුවන්කමකුත් තියෙනවා. ඒ තමයි නයන මේ දවස්වල හැමතිස්සෙම මහිලට අංචි අදින්නම තමයි උත්සාහ කරන්නේ. මහිලගේ ජීවිතේ ඇත්තටම වරද්දන්න මුල ඉඳන්ම ටයි එකක් දීපු කෙනෙක් ඉන්නවා නම් නයන ඉදිරියේම ඉන්නවා. ඉතින් නයන මේ මහිලට කරදර කරන්න හදන එක දැන් දරා ගන්න කලනට පුළුවන් කමක් නැහැ. ඉතින් මහි කියලා කියන්නේ තමන්ගේ මස්සිනා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ දේවල් නතර කරන්න ඕනි කියන කාරණාව තමයි අපිට මෙතනදී කතා කරන්නට පුළුවන් කමක් ඔන්න උදා කරගන්න තියෙන්නේ. ඉතින් අන්න ඒ දේවලුත් එක්ක අපි මේ වෙලාවේදී තව දෙයක් කියන්න ඕනේ. ඒ තමයි අනිවාර්යයෙන්ම නයනව මූණට මූණ මුණ ගැහිලා මේ ඉන්නේ තමන්ගේ මස්සිනා, තමන්ගේ මස්සිනාට කරදරයක් කරලා අහු වෙන්න එපා කියන කාරණය මෙතනදී දොඩයි කියන දේ තමයි අපිට බලාපොරොත්තු වෙන්න වෙන්නේ. ඒ විතරක් නෙවෙයි මෙතනදී තව දෙයක් ගැන අපිට කියන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඒ මොකක් කියලාද ඔයාට හිතෙන්නේ? ඒ ගැන පැහැදිලි කිරීමක් මට ඔයාට මේ වෙලාවේ කරන්න පුළුවන්කමකුත් තියෙනවා. ඇත්තටම කියනවා නම් නයනට තර්ජනය කරලා කියනවා විතරක් නෙවෙයි ඉදිරියට මහි පැත්ත බලන්නවත් හිතන්න එපා කියන තැන තමයි මෙතනදී ඉන්නේ. ඉතින් නයන මේ වෙලාවේදී කලන්ට ගොඩාක් බය වෙනවා. මොකද අනිත් කට්ටියට වඩා නයන දන්නවා කල්පන කියන්නේ සමහර වෙලාවට අසේල්ටත් වඩා දරුණු මිනිස්සෙක් කියන එක කියන දේ ගැන තමයි මම අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට ඉදිරි පියවර ගත්තේ.